මවක් හෝ පියෙක් වෙනවා කියන්නේ ඕනෑම ගැහැණියෙකුට වගේම පිරිමියෙකුටත් එක ආශාවක්. ඒ වගේම ඒක ගොඩාක් ලොකු වාසනාවක්. මාස 9ක් තමන්ගේ කුසතොට දරුවා තියාගෙන ගොඩාක් පරිස්සම් කරන්නේ කාන්තාවකට ලැබෙන උතුම්ම পদවිය මව পদවිය නිසා. හැබැයි ඉතින් වර්තමානයේදී නම් කාන්තාවන් විතරක් නෙමෙයි පිරිමින්ටත් ලරුව හම්බෙනවා. ඒ කියන්නේ ගැප් ගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්නේ විදියට ගැප් ගෙන දරු ප්‍රසූතිය කරපු පිරිමියෙකු ඇතුළු අසාමාන්‍ය දරු ප්‍රසූති කිහිපයක් ගැන තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ප්‍රමාද වෙන්නේ නැතුව අපි යමු අපේ වීඩියෝ පැත්තට. ඒ වගේම ඔයාලට තවත් විශේෂ දෙයක් මතක් කරන් දිනවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙ හතින් subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. අංක 1 ස්ටේසි හැරල්ඩ්. යාළුවනේ මේ තමයි ලෝකේ ජීවත් වෙන මිටිම මව. ස්ටේසිගේ කතාව නම් ටිකක් දුක හිතෙන කතාවක්. මොකද මෑ උසින් අඩු වීම නිසා මෑගේ මුළු ජීවිත කාලයෙම මෑ ජීවත් වුණේ රෝදපුටුවක. ඒ වගේම තමයි මෑගේ වෛද්‍යවරුන්ගේ මතය උනේ කවමදාවත් කසාද බඳින්න එපා. ඒ වගේම කසාදයක් බැන්දත් දරුවෝ හදන්න එපා කියන එකයි. එහෙම වුණොත් ස්ටේසිග වගේම ඒ හම්බෙන්න යන දරුවගේ ජීවිතය ගැන ජීවිත දෙකටම අවදානමක් තියෙනවා කියලා තමයි වෛද්‍යවරුන්ගේ මතය වුනේ. කොහොම වුණත් අවසානයේදී ස්ටේසි මේ වෛද්‍යවරුන්ගේ සියලුම මත පැත්තකට විසි කරලා දාලා විවාහ වෙන්න තීරණ කරනවා. ඒ වගේම විවාහ වෙනවා. ඒ වගේම තමයි ඇයට මවක් වීමේ තියෙන දැඩි ආශාව නිසා ඇය ගැප් ගන්නවා. ඒ වගේම තමයි වෛද්‍යවරුන්ගේ සියලුම මත නැති කරමින් ඇය කිසිම කරදරයක් නැතුව නිරෝගීව දරුවා බිහි කරනවා. එක දරුවෙක් නෙමෙයි, ඇය එකවර දරුවෝ 3 දෙනෙක්ම කිසිම කරදරයක් නැතුව බිහි කරනවා. ඒ කියන්නේ කවමදාවත් දරුවෝ හදන්න බැරි කිව්ව ස්ටේසි තිදරු මවක් වෙනවා කියන එකයි. කොහොම වුණත් ඇය 2018 වසරේදී ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ වෙනකොට ඇයගේ වයස අවුරුදු 44 කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තට මේ ස්ටේසිගේ කතාව ධෛර්යය, උත්සාහය වගේ ගොඩාක් දේවල් වලට උදාහරණයක් කියලා මට කියන්න පුළුවන්. අංක 2 සිල්වියා. මේ කතාව නම් අහපු ගමන් ඔයාලගේ S2 උඩ ගිහින් සිවිල්මේ වදිනවා නොඅනුමානයි. මොකද මේ කියන්නේ ගල් කන කාන්තාවක් ගැන. ඒ තමයි සිල්වියා. මේ යම් කිසි රෝගයකට ගොදුරු වෙලා තමයි තිබුණේ. මේ රෝග තත්ත්වයේදී ඇයට හැම විටම වගේ බඩගිනිනවා. ඒ වගේම කෑම කන්න ඕනි වෙන්නේ ගඳ දේවල්. ඒ කියන්නේ මඩ, පස්, ගල් වගේ පාරේ තියෙන දේවල් තමයි ඇයට වැඩිපුරම කන්න ඕනි වෙන්නේ. ඉතින් ඇය ජීවිතේ එකවරම දැඩි අභියෝගයකට පත් වෙනවා. ඒ තමයි ඇය එකවරම ප්‍රෙග්නන්ට් වෙනවා. මම මුලින් කිව්වාගෙම ඒක ඇයට දැඩි අභියෝගයක් වෙනවා. ඒ මොකද ඇයට මේ තියෙන ලෙඩෙත් එක ඇය කොහොමද දරුවෙක් හදන්නේ කියන එක ඇයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඇය අපි කන සාමාන්‍ය කෑම වලින් සැනසෙන්නේ නැහැ. කොහොතරම් හොඳ කෑම කෑවත් සිල්වියාට ගලක් ගිල්ලේ නැත්තම් බඩ පිරෙන්නේ නැහැ. වටේ පිටාවින්න හැමෝම කිව්වේ සිල්වියට නම් මේ දරුවා හදන්න බෑ කියලා. නමුත් ඇය ලොකු ප්‍රතිහාරයක් කරා. ඇය ඇයව පාලනය කරගත්තා. එයාගේ මේ ගල් මඩ කන පුරුද්ද අතහැරලා ටික ටික අපි වගේම සාමාන්‍ය කෑම කන්න පුරුදු වුණා. පසුව සිල්වියා ගොඩාක් නිරෝගීමත් දරුවෙකු බිහි කළා. ඒ වගේම තමයි සිල්වියට අර මඩ කන, පස් කන ලෙඩෙත් ඉබේටම නැති වෙලා ගියා. ඉතින් දැන් සිල්වියා දරුවන් 3 දෙනෙකුගේ මවක් වෙනවා කියන එකත් සතුටුදායක ආරච්චියක්. අංක 3 ජැකි ඩැලන්බර්ග්. 2008 වසරේදී සිදු වූ මේ කතාව නම් ටිකක් අමුතු කතාවක්. තමන්ගේ දුව වෙනුවට අම්මා ගැප් ගත්තා කිව්වොත් ඔයාලා මොකද හිතන්නේ? මේකත් අන්න ඒ වගේ කතාවක්. හැබැයි මේ කතාව ගැන ඔයාලා වැරදි ආකල්පයක් නම් ගන්න එපා. මේ කතාව හරියට ඔයාලා ඇහුවොත් මේ කතාවත් එක්තරා දුක්බර කතාවක කොටසක් කියලා ඔයාලටම තේරේවි. ඇත්තටම ජැකීගේ දුවට දරුවෝ හදන්න බෑ. ජැකි මේ බව දැනගන්නේ ජැකීගේ දුව විවාහ වුණාට පස්සේ. ඉතින් මේ සම්බන්ධයෙන් ජැකීගේ දුව ගොඩාක් දුක් වුණා වගේම කලකිරීමෙන් හිටියා. තමන්ගේ දුවගේ දුක දැකලා ඒ දුක දරා ගන්න බැරි වුණ ජැකි අවසානයේදී තීරණය කරනවා තමන්ගේ දුව වෙනුවට තමන් ගැප් ගන්න. ඉතින් ඇත්තට මේ වගේ තීරණයක් ගන්නකොට ජැකීගේ වයස අවුරුදු 58ක් වෙනවා. ඉතින් තමන්ගේ දුව වෙනුවෙන් තමන්ගේ දුවගේ දුක වෙනුවෙන් ප්‍රෙග්නන්ට් වුණ මේ අම්මට එකවර දරුවෝ 3 දෙනෙක් හම්බ වෙනවා.
ඒ වගේම තවත් වාර්තාවක් දිනනවා. ඒ තමයි අවුරුදු 58ක් වයසితి දරුවන් 3 දෙනෙක් බිහි කරපු අංක 4 නාඩියා සුලේයිමා. දරුවෙකු ප්‍රසූත කිරීමතේ කාන්තාවකට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මාස 9ක් දරු ගැබ රැක බලාගන්නේ කොහොමද කියන එක. හැබැයි ඉතින් නාඩියාට නම් මේක අනිත් අම්මලටත් වඩා ටිකක් වැඩිපුර දැනෙන්නේ නැති. මොකද නාඩියාට එක දරුවෙක් නෙමෙයි දරුවෝ 8 දෙනෙක් තමන්ගේ කුස තුල එකවර තියාගෙන ඉන්න සිදු වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් කිසිම ගැටලුවක් නැතුව නාඩියා මේ දරුවෝ 8 දෙනාම සාර්ථකව මෙලොවට බිහි කළත් උපතේදී දරුවන්ගේ බර නම් ටිකක් සාමාන්‍ය බරට වඩා අඩු වෙලා තියෙනවා. කොහොම වුණත් පස්සේ දරුවන්ගේ බර සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි තවත් ඔයාලට නාඩියා ගැන විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි නාඩියා මේ ළමයි 8 දෙනා බිහි කරන කොටත් ඇය තවත් ළමයි 6 දෙනෙකුගේ මවක්. ඒ කියන්නේ නාඩියා ළමයි 14 දෙනෙකුගේ මවක් කියන එකයි. ඉතින් ඇත්තටම වර්තමානයේදී එක දරුවෙක් හදලා අපෝ මේ ඇති කියලා කියන අම්මලට නාඩියා එක අතකින් ලොකු ආදර්ශයක් කියලා කියන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තමයි විශේෂම දේ. මම ඔයාලට කිව්ව මතකයි පිරිමින්ට ළමයි හම්බෙනවා කියලා. ඉතින් මේ තමයි ඒ විදිහට දරුවෙක් හම්බෙච්ච පිරිමි කෙනා. ටෝමස් බෙටි. මේ තමයි මේ මුලින්ම කියපු විදිහට දරුවෙක් හම්බෙන්න හිටපු පිරිමි පුද්ගලයා. ඉතින් මොහුත් සාමාන්‍ය ගැහැණියක් වගේම ගැප් ගත්තා. ඒ වගේම කිසිදු කරදරයක් නැතුව තමන්ගේ දරුවවත් මෙලෝකෙට බිහි කළා. ඇත්තටම මොහු මුල් කාලයේදී කාන්තාවක් විදිහට තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොහු උපතින් කාන්තාවක්. පසු කාලිනව මොහු විවිධ ශල්‍ය කර්ම වලට වගේම බෙහෙත් භාවිතා කරලා තමන්ගේ ලිංගික අවයව වෙනස් කරගෙන පිරිමියෙකු බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඊට පස්සේ ඔහු විවාහ ජීවිතය ලැබුණා. ඉතින් විවාහ ජීවිතයේදී වැදගත්ම දෙයක් තමයි දරුවෙක් කියන එක. ඉතින් ඔවුන්ටත් ඒ විදිහට දරුවෙක් හදන්න උවමනා වුණා. ඉතින් තෝමස් කරේ තමන්ගේ බිරිඳ ගැප් ගන්නවා වෙනුවට ඔහු තීරණය කළා ඔහු ගැප් ගන්න. ඉතින් තෝමස් කළේ කෘත්‍රිම සංසේචනය සහ IVS ක්‍රමය මගින් තෝමස් ගැප් ගත්ත එකයි. කොහොම වුණත් තෝමස් නම් මේ ගැන කියලා තියෙන මවක් වීමට තිබෙන දැඩි ආශාව සහ ඒ අත්දැකීම ලබා ගැනීමටත් තමන්ගේ බිරිඳට ප්‍රසූත වේදනාවක් ලබා දීමට තියෙන දැඩි අකමැත්ත නිසාත් ඔහු මේ විදිහට ගැප් ගැනීම තීරණය කළා කියලයි. ඉතින් කොහොම වුණත් මේ විදිහට ගැප් ගත්ත තෝමස් කිසිම කරදරයක් නැතුව තමන්ගේ දරුවා පෝෂණය කරලා මේ ලෝකෙට නිරෝගීමත් දරුවෙක් පිහි කළා. ඉතින් මේ තමයි ලෝකයේ ගැප් ගත්ත පළමු පිරිමි පුද්ගලයා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ලෝකයේ සිදුවෙච්ච අමුතුම විදිහේ ගැප් ගැනීම් කීපයක්. මීටත් වඩා වෙනස් විදිහේ තවත් වෙනස් ගැප් ගැනීම් මේ වගේ දේවල් දන්නවනම් ඔයාලා පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලා වීඩියෝ එක ලයික් කරලා දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා ඒ ළඟම තියෙන bell icon එක press කරලා තියාගන්න. එතකොට මේ වගේ තවත් දැරුම පිරුණු වීඩියක් මම upload කරපු ගමන් ඔයාලට ඒ වීඩියෝ එක ගේන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් යාළුවනේ තවත් අලුත්ම වීඩියෝකින් ඔයාලා හම්බ වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්.